සජිත් ප්‍රේමදාස මහතාද අද පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. ඒ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහායි. මම නැවත නැවතත් මතක් කරන්නට කැමති චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි ගත හැකි නිත්‍යානුකූල පියවර සියල්ලක් අරගෙන අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් නිත්‍යානුකූලව අපට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග නීතියේ සහ ව්‍යවස්ථාවේ රාමුව තුළ අපි නොපැකිලිව ඒ නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. අධිකරණ ක්‍රියාවලිය ගැන මම මේ ගැන කතා කරන්නට යන්නේ නැහැ. පලි ගන්නකොට හරි සැපයි. හොරි කහනකොටත් හරි සැපයි. හැබැයි පස්සේ දෙවිල්ල. ලක්ෂ 69ක් ගෝඨාභය මහත්තයාට තියපු බර හැල්ලු කරගන්නවා. ඒකයි අපිට තියෙන අපි කනගාටු වෙන්නේ. මොකද පරණ කුණු අවුස්සල වැඩක් නැහනේ. ඈ කොහොම අවුස්සුවත් ඉතින් කපුට වගේ අවුස්සතේ කියවන තරම් කුණු. ඊට වඩා බලාපොරොත්තු ජනතාවගේ තියෙනවා. බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් බැලීම සඳහා සරත් ෆොන්සේකා මහතා අද දහවල් කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. මම ගියා පාටලී චම්පික රණවක ගරු ඇමැතිතුමා එතුමා බලන්න. විරුද්ධ දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එතුමාගෙන් රථවාහන අනතුරකට ඒ පිටින් චෝදනාවක් දාලා එතුමාගෙන් පිළිගන්න දරන උත්සාහයක් කියලා ඉතා විශ්වාසයි. මම දැක්කා එතුමා එක්කම කතා කරා. ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා මේ පැත්තේ පොඩි පාරකට දැම්මට පස්සේ ප්‍රධාන මාර්ගයේ අනිත් පැත්තෙන් අධිවේගයෙන් ආපු 1000cc බයිසිකලයක් මේ රටේ ඒවා පාවිච්චි කරන්න තහන. රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ පාටලී චම්පික හිරේ දාන්නද නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න.